වන අරණේ තුරුලතා මත පිපෙන දිදුලන මල් කලඹ ඔබමයි මල් කලඹ ඔබමයි ඇති කටු නොදැක ඉන්නම් ජීවිතේ සරණාතුරාවට ජීවිතේ සරණාතුරාවට සෙවනැල්ල වෙන්නම් වන අරණේ තුරුලතා මත පිපෙන දිදුලන මල් කලඹ ඔබමයි මල් කලඹ ඔබමයි මෙහෙට ආපු පළවෙනි දවසේ තමයි ආත්ම ගැන අදහසක් ඇති වුණේ. මා විශ්වාස කරන්න. මට ආත්මගේ අප්පච්චිගේ කැමැත්ත දෙන්න. මා ආත්මව ආදරෙන් බලා ගන්නම්. මහත්තයා මෙහාට ඇවිල්ලා මේ කාරණාව කෙලින්ම කතා කරපු එකට බොහොම ස්තුතියි. ඒත් මහත්තයෝ මේක මහා බරපතල කාරණාවක්. ඇයි මේ අපි වගේ දුප්පත් පවුලකට මහත්තයා මේ විදිහේ යෝජනාවක් ගෙනාවේ? මේ කාරණාවල් මීට වඩා පිළිවෙලකට සිද්ධ වෙන්න ඕන නේද මහත්තයෝ? ඒකෙව මහත්තයාගේ වැඩිහිටියෝ මේ ගැන දන්නවද? මට මුලින්ම ඕන වුණේ ආත්මගේ අප්පච්චිගේ අදහස දැනගන්න. ඊට පස්සේ අපේ ගෙදර කට්ටියට කියලා මං ඒ කට්ටිය මෙහෙ එක්කන් එන්න. මහත්තයෝ මට ඇස් දෙක වගේ ඉන්නේ දරුවෝ දෙන්නයි. මං අපේ දුව කොළඹ යවන්නත් අකමැති වුණා. එයාට කොළඹ රස්සාවක් හම්බුනායි කියලා මහත්තයාට නොකිව්වෙත් මහත්තයා කොළඹදී අපේ දුව හම්බ වෙයි කියන බයට. මට ආම්බෙන් කොළඹදී ආත්මව හම්බුනේ. මට අපේ දුව මේ කිසි දෙයක් කිව්වේ නෑනේ මහත්තයෝ. මම මේ ගැන ආත්මට කිව්වම ආත්ම තමයි කිව්වේ අප්පච්චිලාගෙන් අහන්න කියලා. මහත්තයෝ මහත්තයා දන්නවනේ අපි කොයිතරම් දුප්පත් මිනිස්සුද කියලා. ඉතින් මහත්තයා වගේ කෙනෙක් අපිට ගැළපෙන්නේ කොහොමද?
ඇයි එහෙම කියන්නේ? මාත් මිනිස්සෙක්. මේ අපි හැමෝම මිනිස්සුයෝ. ඔයාලගේ මනුස්සකම් හින්දා තමයි එදා අපිට මෙහෙ ඉන්න දුන්නේ. සල්ලි නිසා කොහොමද මිනිස්සුයෝ වෙන් කරන්නේ? මගේ දෙමව්පියන්ට සල්ලි තියෙනවා. ඒක ඇත්ත. එහෙමයි කියලා ආත්මවගේ කෙනෙක්ට මට ආදරය කරන්න බැරිද? සල්ලි නිසා මාව කොන් කරන එක හරිද? මහත්තයෝ, මම මේ ගැන තව ගොඩාක් දුරට හිතන්න ඕනේ. අපේ දුව එක්කයි මණිකෙත් එක්කයි කතා කරන්න ඕනේ. ඒකම අපේ පුතාගෙනුත් අහන්න ඕනේ. මට ඒකට කාලයක් ඕන කරනවා මහත්තයෝ. ඕන කාලයක් ගන්න. මං අවංකවමයි ආත්මව කසාද බඳින්න තීරණය කළේ. මහත්තයෝ, කෑම ටිකක් කාලේ හිටියන. මල්ලි, ඇයි දුව ඔෆිස් ඇවිත් පවන් නැති බව දැනගෙන එළියට ගිහී? ඔය මොනවා කිව්වත් මම නම් කියන්නේ අපේ සිනුරිගේ පවන්ගේ මොකක් හරි පටලවිල්ලක් තියෙනවා. එහෙනම් අපි ඉක්මනට මේකට මොකක් හරි කරන්න වෙනවා. මං හිතන්නේ අක්කම මේ ගැන දුවගෙන් ඇහුවොත් හොඳයි. අද ආව දෙන්නකෝ මං කතා කරන්න. මම නම් හිතන්නේ අක්කේ ආයේෂා මොනවා කිව්වත් සෙනුඩි මීට කලින් පවන්ව දන්නවා. ඒ හින්දා තමයි පවන් ඔෆිස් ස්ථාපන තිබව දැනගෙන යා හොයන්න ගියේ. විනෝද ගැන මං කිව්වහම ඒ තරම් කැමැත්තකින් නෙමෙයි කතා කරේ. හේතුව තමයි පවන්. මල්ලි, අපි පවන් අයින් කරමු. අක්කේ, පවන්ව අයින් කරන්න ඕනේ සිනුරිගේ හිතෙන්. මල්ලි කියන්නේම දුවගේ පවන්ගේ සම්බන්ධයක් තියෙනවා කියලාද? ඔව්, මං ඒක ස්ථිර වශයෙන්ම කියනවා. අප්පච්චි මොකද කිව්වේ කකර මාතේ සම්බන්ධව? ඔයත් එක්කයි අම්මත් එක්කයි නංගිත් එක්කයි මේ ගැන කතා කරන්න ඕනේ. දැන් මහත්තයා මගේ නංගිට ඇත්තටම ආදරේද? ඔව් ගගා, මම ඒ නිසාම තමයි මේ ගමන ආවේ. මහත්තයට පොරොන් දෙන්න පුළුවන්ද මගේ නංගිට කවදාවත් දුකක් දෙන්නේ නැහැ කියලා? ඔව් ගගා, මම ආත්මව ආදරෙන් බලා ගන්නවා. මහත්තයෝ, එතකොට මාතලේ අම්මලා තාත්තලා? මං එයාලව කොහොම හරි කැමති කරගන්න. ඒ අයට මෙහෙරෙන්න පුළුවන්ද? අනිවාර්යෙන් මෙන්න වෙනවනේ. ඒ අය මාත්‍යෝ අපේ මේ දුප්පත් කමර කැමති වෙයිද? ඒ අය ආවහම ගගන්ලට අහලම දැනගන්න පුළුවන්. මම විනෝජ් මාත්‍යා විශ්වාස කරන්න. මං අප්පච්චිට කතා කරන්න. අප්පච්චිගෙන් හොඳ උත්තරයක් මම බලාපොරොත්තු වෙනවා ගගා. මාතද යන්න. මම අප්පච්චි හිතා දන්නා. ගගන, මං ආත්මර ගොඩක් ආදරෙයි. මට ආත්ම නැතුව බෑ.
ආත්ම වෙනස් වෙන්නෙත් නෑ. මං ගෙලෙන්න. හොඳයි. විනෝච් මහත්තයා කීප වතාවක්ම මෙහාට යන්නේනකොට අපිට ඕනෑමට වඩා උදව් කරන්න ලෑස්ති වෙනකොට මට පොඩි සැකයක් ඇති වුණා පුතේ. මං ඒකයි කිව්වේ අපි විනෝච් මහත්තයාගෙන් උදව් නොගෙනින්මුයි කියලා. දැන් එතකොට පුතා මොකද කියන්නේ? මම නම් කියන්නම් මේ විනෝජ් මහත්තයලාගේ දෙමෝපියෝ අපිට කැමති නම් ඉතින් අපිට ගැටලුවක් නැහැ නේ අප්පච්චි. එහෙම වුණත් පුතේ මේ අපි වගේ දුප්පත් පවුලකට විනෝජ් මහත්තයා වගේ පොහොසත් කෙනෙක් ගැලපෙයිද? විනෝජ් මහත්තයා අපේ නංගිට හරි ආදරේ අප්පච්චි. පුතේ ඒ කවුරු නැතත් මගේ කෙලීට මං ආදරෙයි. විනෝජ් මහත්තයාගේ අම්මයි තාත්තයි මෙහි ඇවිත් මොනවද කියන්නේ කියලා බලමු. අපේ දුව කොළඹදී විනෝජ් මහත්තයාව මුණ ගැහෙනවා ඇති. ඒකට තවත් ඉඩ දෙන්න බෑ. මට හිතයි කෙලීව රස්සාවෙන් අස්කරගෙන ගෙදර ගිහින්. අප්පච්චි. අනේ එහෙම කරන්න එපා අප්පච්චි. නංගි හරිම සන්තෝෂයෙන් රස්සාව කරන්නේ. එතකොට පුතේ අපේ කෙලීගේ ආරස්සාවට මොකද වෙන්නේ? අප්පච්චි කියනවනම් මම විනෝජ් මහත්තයට කියන්න. ආයිත් අපේ නංගිය මුණ ගැහින්න එපයි කියලා. අපි මේ යෝජනාවට කැමති නැහැ කියන්න. ඒත් පුතේ විනෝජ් මහත්තයා දිගින් දිගටම අපේ කෙලීගේ පස්සෙන් ඉන්න ගත්තොත් මම ලංගිගේ ආරක්ෂාවට කොළඹට යන්නම්. ඔයා කොළඹ ගිහින් මමත් රස්සාව පාගන්න. මට ඉතින් ලංගි ඉන්න තැන වුණත් නවතින්න පුළුවන් නම් විනෝජ් මහත්තයා ගෙනාපු යෝජනාව ගැන අප්පච්චි හීන්සිරු හිතලා බලලා උත්තරක් දෙන්නට. දත් ඇවිල්ල ගියා උඹ බලලා යන්න. උඹ වැඩට යන්නේ නැත්තේ මොකද කියපංකෝ. තවදුරටත් එතනට මං ගියෝ තින්. ඒක ප්‍රශ්නයක් අම්මා. මට තේරුන්නේ නැති ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවා. ඔය උත්තර නම් මට අල්ලන්නේ නැහැ පුතේ. මට තේරෙන භාෂාවෙන් කියපන්. උඹ රස්සාවෙන් අස් කරාද? අස්කලා නෙවෙයි යමි. මං අයින් වුණා. හේතුව? මම වෙන රස්සාවක් ගල්ලා අම්මට කීයක් හරි ගෙනත් දෙන්නම්. මගේ ප්‍රශ්න කරන්න එපා අම්මේ.
නේ මන්ද තියෙන රස්සාව ආරස්සා කරගන්න බැරි හැටි මං හරියටම කියන්න ඔබ එතන ප්‍රශ්නයක් දාගත්තා අම්මේ මට වෙන දැනක රස්සාවක් හම්බ වෙනවා මම මේක බල්ලෙන ගම හරි දැන් අර සෙනුරි නෝන මොකද උඹ හොයාගෙන ආවේ ඒ නෝන දන්නේ නැද්ද උඹ රස්සාවෙන් අස්වැච්ච බව මං තාම යාට කිව්වේ නැහැ එයාට කියන්න මම නම් ඌව ගැන මුකුත් දන්නේ නැහැ පුතේ හැබැයි එක දෙයයි කියන්න තියෙන්නේ තියෙන රස්සාව රැකගනි මටත් හැමදාම මේ රස්සාව කරන්න බෑ මං අම්මව ඉක්මනට නිදහස් කරන්න අල්මේදා විරෝජ් මහත්තය අපිට වැඩි උඹත් එක්කනේ හිතවත් උඹ මොනවද විනෝජ් මහත්තය ගැන දන්නේ එමෙතුමාලා දන්න ටික තමයි මමත් ඉතින් දන්නේ විනෝත් මහත්තයා හරි හොඳයි. එළියට වැහලා කොල්ලොත් එක්ක රවුම් ගහන්න හරි දස්සයි. මැඩම්ටයි එමෙතුමාටයි හරි ආදරෙයි. මටත් ඉතින් හරි බූරුවෝ ඕක ඉතින් කවුරුත් දන්නවනේ. මං අහන්නේ විනෝත් මහත්තයා කායක හරි සම්බන්ධතාවයක් තියනවාද? සම්බන්ධයක් කිව්වේ? ඇයි හරකු කෙල්ලෙක් එක්ක? කෙල්ලක් එක්කනේ? කෙල්ලක් එක්කනේ ඒක නම් මන් දන්නේ නැහැ අල්මේදා දැන් උඹට විනෝජ් මහත්තයා ගැන ආදරයක් එක්කමත් තියෙනවා නම් මුකුන්දේකා වගේ මට කියපන් හංගන්න එපා එමෙතුමාට කවුරු කිව්වද අපි විනෝත් මහත්තයා කෙල්ලක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා? එයාමයි කිව්වේ. අයියා කිව්වද? කිව්වද එයා? එයා කිව්වා නම් ඉතින් ඒක හරි ඇති නේ. කවුද කෙල්ල කියලා කිව්වේ නෑ. මං අහන්නේ උඹ මොනවාරි ඒ ගැන දන්නවද? එමෙතුම මොකුත් හිතන් දෙපා. මගේ ඇස් දෙක බලලා සත්තයි මොකද හිතන්නේ නැහැ කියන්නකෝ සත්තම සත්තයි මං කිසි දෙයක් දන්නේ නැහැ ඒ ගස් ගෙම්බෝ අල්මේදා විනෝජ් මහත්තයා නිතරම යාපව සර්කිට් එකට යනවා නේද? ඔව්. මොනේ දේව බුක් කරන්නේ? ඔව්. ඇයි එහෙ යන්නේ? කවුද එහෙ ඉන්නේ? ඒක නම් දන්නේ නෑ වත්තුමා. අර අර එක දවසක් අර අලි බලන්න ගිහිල්ලා වාහනේ කැඩිලා රෑ වෙලා අර ගමේ ගෙදරක හිටියා කිව්වනේ. අන්න ඒ ගෙදර කෙල්ලක් හිටියද කියලා දන්නේ නෑ. අල්මේදා උඹ හිමීට යකෝ මහගලේ ඉතුරු ටික මම බලාගන්න එයාට ඕන විදිහට මෙහෙ වැඩ කරන්න බෑ මෙහෙ වැඩ කරන්න ඕනේ මට ඕන විදිහට අපිට ගැළපෙන්නේ නැති කෙල්ලෙක් මෙහෙට ගෙනාවොත් මට මොකද වෙන්නේ ඕහෝ මොකද වෙන්නේ ඈ මං වාට ආදරේ කීකේ වාගේ පස්සේ මෙච්චර ආවේ වෙන් වෙන්න මං අහන්නේ වාගෙන් ඔයා විනෝජ් මහතර කැමතිද මගේ හිතට මොකක්ද අමුතු බයක් දැනෙනවා වාගේ ඩැඩි වාට ඕන ඕන විදිහට නටන්න ඉඩ දෙන්නේ නැහැ පුතා මගේ ඩැඩිත් එක බලා ගන්න අපේ ආදරේ
අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.